මිතුරන් දෙදෙනෙක් කාන්තාරයක් මැදින් ඇවිදන් යනවා. මෙහෙම යන අතරේ ඔවුන්ගේ කතා බහේදී ඇති වූ බහින් බස්වීමක් නිසා එක් යාළුවෙක් අනෙක් යාළුවගේ කම්මුලට දැඩි පහරක් එල්ල කරනවා. කම්මුල් පහර කෑ යාළුවා මින් බොහෝසේ වේදනාවට පත්වනවා. නමුත් ඔහු කිසිවක් නොකියාම තම යාළුවා ඔහුට පහර එල්ල කරපු එක ගැන මේ විදියට වැලිවල ලියනවා. අද මගේ හොඳම යාළුවා මට කම්මුල් පහරක් දුන්නා. මේ විදියට ඔවුන් ටික දුරක් ඇවිදගෙන යද්දී ඔවුන්ට ශීම භූමියක් හමු වුණා. මොවුන් තීරණය කළා එතනින් නාගන්න. කලින් පහර කෑ යාළුවා ගොහරුවක එරෙන්න පටන් ගත්තා. කලින් පහර දුන් යාළුවා දැඩි පරිශ්‍රමයක් යොදලා තම යාළුවව බේරගන්න සමත් වුණා. තමන් ලද කම්පනයෙන් මිදුණු පසු ඔහු ගලක මිසේ කෙටුවා. අද මගේ හොඳම යාළුවා මගේ ජීවිතය බේරගත්තා. මෙය දුටු ඔහුට පෙර පහරදී පසුව ඔහුව බෙහෙරාගත් මිතුරා මිසේ ඇසුවා. මම ඔයාගේ කම්මුලට ගැහුවම ඔයා ඒක වැලිවල ලියලා මං ඔයාව බේරුවම ඇයි ඒක ගලේ කෙටුවේ? එවිට පහර කෑ මිතුරා මිසේ පිළිතුරු දුන්නා. කවුරු හරි අපිට නරක දෙයක් කළොත් අපි ඒක වැලිවල ලියන්න ඕනේ. එතකොට සමාව දීම නැමැති සුළඟින් ඒක මැකී යන නිසා. නමුත් කෙනෙකු අපට හොඳ කළ විට අපි ඒ කාටත් මකන්න බැරි විදියට ගලේ කොටන්න ඕනේ. ඔබේ ජීවිතයේ තියෙන දේවල් වලට හා ඔබේ ආඩම්බරකමට වඩා ඔබේ ජීවිතය තුළ සිටින අයට ඔබ වැඩි වටිනාකමක් දිය යුතුයි. ඔබේ මිතුරන්ව රැකගන්න, ඔවුන්ව ආරක්ෂා කරන්න මන්ද මිතුදම ඉතාම වටිනා දෙයක් නිසා ඔබට සුවබර දවසක්.